රටට පැමිණි නිවාස ඉදිකිරීම හා නාගරික ශේෂ්ත්‍රයන්හි නියෝජිතයන්ගෙන් සමන්විත ජපාන ඉහළපෙළේ දූත පිරිස ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ණය ප්‍රතිව්‍යුහ ගත කරන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය කාලයේ අතිටුවා තිබූ ව්‍යාපෘතිද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාරය යටතේ මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි එහිදී ජපාන දූත පිරිසේ ප්‍රධානි ආචාර්ය ඉසුමි හිරොටා සඳහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් නිලනා හිමියන්ගේ කමිටුව සමග එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහ ගත කරන ගිවිසුම් වලට එළඹීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපතිවරයාගේ නායකත්වයේ කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වන බවද ඔහු එහිදී සඳහන් කළා. දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳවයි මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණේ. ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් නිලනා හිමියන්ගේ කමිටුව සමග එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහ ගත කරන ගිවිසුම් වලට එළඹ අවසන් වීම පිළිබඳව මෙම නියෝජිත පිරිස ජනාධිපතිවරයාට සිය ප්‍රසාදය පළ කර සිටියා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ණය ප්‍රතිව්‍යුහ ගත කරනේදී ණය හිමියන් සමග සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් ජපානය ශ්‍රී ලංකාවට දැක් වූ සහයෝගය ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කර තිබෙනවා. කොළඹ නැවුතටාකාංගණය ශ්‍රී ලංකාවට වටිනා ආයතනයක් බැවින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සහ රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රති නැවත කඩිනමින් ආරම්භ කළ හැකි බවයි මෙහිදී ජපාන දූත පිරිස සඳහන් කළේ. පසුගිය රජය අතරමඟ නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියද යළි ආරම්භ කිරීමේ හැකියාව පවතින බව ජපාන දූත පිරිස සඳහන් කළා. ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රයේ වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලිකංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණික ක්ෂේත්‍රයේ මෙරට උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බවද ජපාන දූත පිරිස ජනාධිපතිවරයා හමුවේ සඳහන් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.